අදත් අපිට වාර්තා වෙනවා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියෙක් තමන්ගේ ඉල්ලා ස්වීමේ ලිපිය යවුවයි කියලා ප්‍රධාන පෙළේ පුවත්පත් වාර්තා කළා තියෙනවා නමුත් ඒක පිළිගත්තද නැද්ද කියන්න අපිට තහවුරු කරන්න තොරතුරු නැහැ මොකක්ද මේ වෙන්නේ ඔබතුමාලා මේක අනුමත කරනවද ඔබතුමාලා විපක්ෂය නෑ ඇත්ත වශයෙන්ම අපි මේ කියන්නට ඕන අද රට තුල තියෙන මේ විශාල ආර්ථික අර්බුදයට ඍජුවම කෙලින්ම රජය වග කියන්න ඕනේ ඒක අපි කියන්නේ රජය වග කියන්න ඕනේ කියන එක කියන්නේ මේක අර සුරේන්ද්‍ර රාඝවන් ගරු මන්තුමා කිව්වා වගේ භූගෝලීය ප්‍රශ්නයත් එක්ක ආපු ප්‍රශ්නයක් වුණාට ශ්‍රී ලංකාව තුල සුවිශේෂ විදියට මේක ප්‍රශ්නයක් කරගත්තා එහෙම ප්‍රශ්නයක් කරගත්තේ 2020 මැද භාගයේ විතර වෙනකොට මේ කොවිඩ් එක්ක සමග ඩොලර් පිළිබඳ ප්‍රශ්නේ ඇවිල්ලා ඉවරයි ඒ ප්‍රශ්නේ ආපු ගමන් ඒ ඩොලර් නැත්නම් විදේශ විනිමය පාලනය කර ගැනීම සඳහා මේ රජය ගත්ත තීන්දුව තීරණවල ප්‍රතිඵල තමයි අදට එන්නේ. එතකොට රටට කිව්වේ නැහැ, පාර්ලිමේන්තුවට කිව්වේ නැහැ, ජනතාවට කිව්වේ නැහැ මේක සම්පූර්ණයෙන් වසා දමලා. ඔක්කොම වාලා එක එක මේ රජයේ ഇതു මතයට එක එක තීරණ අරගෙන මේක වැරදි ක්‍රියාවලියකින් වහගන්න පුළුවන් කියන උත්සාහයක් කරා. ඒ උත්සාහය තමයි අරිම වෙලාවට කොවිඩ් එකට අවශ්‍ය වැක්සින් එක ඕඩර් කරන්නේ නැතුව ඇද ඇද ගියේ මේ විදේශ විනිමය ප්‍රශ්නෙින්ද. ඒ ප්‍රශ්නෙින්ද ඇද ඇද ගිහිල්ලා ඒක වෙනුවෙන් දාපු ප්‍රෝඩාව තමයි පණියක් ගෙනල්ලා මේ ඉස්සරහට දැම්මා. දැන් ඔබතුමා ඒක නැද්ද මෙතුමා කියන කාරණා. ඒකට ආණ්ඩු කරපු හැමෝම වග් කියන්න ඕනේ කියලා කියපු කාරණාවට එකඟ නැද්ද ඔබතුමා? මම එකඟ නැහැ. ආණ්ඩු කියන්නේ සම්පූර්ණ මේ රටේ තියෙන තත්වයට පසුගිය කාලයේ පුරාම ඇතිවෙච්ච ආණ්ඩු වග කියන්න ඕනේ. ඒ වුණාට දැනට ඇති වෙලා තියෙන එක පාරට මේ ඇති වෙලා තියෙන කඩාවැටීම ප්‍රශ්න තිබ්බා. ඒ වුණාට ප්‍රශ්න තිබ්බට ඒ ප්‍රශ්න පාලනය කරගෙන ආණ්ඩු කරගෙන ආවා. මේ එක පාරට පසුගිය මේ මාස 6ක් නැත්තම් මාස 3ක් වෙනි කෙටි කාලයක් තුල කඩාවැටිලා දැන් විශාල අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. ඒක පසුගිය කාලයේදී මේ කෙටි කාලය තුලදී මම කිව්ව 20යි 20 මේ මැද භාගයේ ඉඳලා කොතනද වැරදිච්ච තැන? ගත්ත වැරදි තීරණ. ඒක තමයි දැන් ඩොලර් ටික විදේශ විනිමයේ තියෙන ප්‍රශ්න වලට වැක්සින් ටික පරක්කු කරා. ඒකට වෙන විසඳුමක් කරන් තියෙන්න ඕනේ. මොකක්ද? ඒ වෙනුවෙන් මෙතුමා කිව්වා වගේම ඒ වෙනුවෙන් මොකද කරේ? මේ ඩොලර් අර්බුදයේ වෙනුවෙන් ගෙනාවා අපි මේ 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 අරිත කුෂිකර්මයක් ගේන්න යනවා කියලා පොර ටික කපලා දැම්මා. ඒක නෙවෙයි මොකද්ද කරන යෝජනාව? මොකද්ද කරන්න ඕනේ එහෙනම්? මොකද්ද කරන්න ඕනේ? එහෙනම් අපි මෙලකම මන්තුතුමා මොකද්ද කරන්න තිබ්බේ ආණ්ඩුවට එහෙනම්? ආණ්ඩුව කරලා තියෙන්න ඕනේ ඒ අවස්ථාවේදී ජාත්‍යන්තරයේ සමග සාකච්ඡා කරලා ඒ සාකච්ඡා මාර්ගයෙන් මේ තියෙන අර්බුදයට විසඳුම හොයාගන්න ඕනේ. යකියාව ආණ්ඩුවට තියෙන්න ඕනේ. හරි වෙලාවට වැක්සින් ටික ගෙනත් තිබ්බනම් අපේ ඇඟලුම් කර්මාන්තය කඩාවැටෙන්නේ නැහැ. අපේ නිෂ්පාදන ටික කඩාවැටෙන්නේ නැහැ. අපේ ඒ වගේම අපේ ටුවරිසම් එක කඩාවැටෙන්නේ නැහැ. මේ ටුවරිසම් එක මේ කොවිඩ් එක සමග අපි ස්ට්‍රැටජියක් අදාගන්න තිබ්බා ටුවරිසම් වල වාසියක් ලබා ගන්න. මේ මාලදිවයිනේ වාසිය ලබා ගත්තා. ඒ ආකාරයට ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒ වුණාට මෙතන කොලේවාලා සෙල්ලම් කරගෙන ඉන්නවා. අදත් කොලේවාලා සෙල්ලම් කරනවා. දැන් අදත් මා බැංකුවේ අධිපති ගත්තාම කියනවා අපි ජනවාරි වෙනකොට මේ US ඩොලර් 3 බිලියන් වලට අපේ මේ වත්කම් ටික විදේශ වත්කම් ටික නැත්තම් අපේ රිසර්ව්ස් ටික වැඩි වෙනවා කියලා කියනවා. ඒකට කොහමද කියලා ඇහුවොත් ඒකට උත්තරයක් නැහැ. දවසේ